අද දිනේදී සතර ක්‍රමුව මධ්‍යම දකුණු සහ බස්නාහිර පළාතවල වැසිවාර කිහිපයක් ඇති වේවි. ඒ වගේම වහින්ද පළාතේ සිහින් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු නැගෙනහිර සහ ඌව පළාතවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යයි බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පහුගිය දින කිහිපයේ පුරාවට ඇදහැළු වැසි සහිත තත්ත්වයක් සමගම ඇතිවුණු ජල ගැලින් තත්ත්ව සුළු ගංවතුර මට්ටම් කිහිපයක් අපිට වාර්තා වුණා. විශේෂයෙන් කළුගඟ ප්‍රදේශයත් රත්නපුර ප්‍රදේශයේ ඇති වෙච්ච තත්ත්වය මේ වෙන විට යථාතත්ත්වපත් වෙලා තිබෙනවා. කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටමේ සුළු වැඩිවීමක් තවමත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් කිසිවෙකුට හානියක් වාර්තා වෙලා නැහැ. මෙම පසුගිය දින දෙක තුරා ඇති වෙච්ච එම තත්ත්වයේ හේතුවෙන් මේ වෙන විට කැලණිගඟ, කළුගඟ, ගින්ගඟ සහ නිල්වලාගඟ බොහෝ ප්‍රදේශයන් සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා තිබෙනවා. වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි ඊයේ සහ අද දිනේදී බොහෝ ප්‍රදේශවල වාර්තා වුණේ. කෙසේ වෙතත් ඊයේ දිනේදී කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ලබා දෙලා තියෙන එම නායම් අනතුරු නැගීමේ නිවේදනය තවමත් වළංගු වෙනවා. අද රාත්‍රී දක්වා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් නිකුත් කරන ලද